ದೇಶೀಯ ಪದ ಗೀಬ್ಯಾಕ್ ಸಮಗಿ ದೆನ್ ರಟವಟ ಹೀರು දිවි අතිතුර මෙරටට ග්ලයිෆොසේට් අඩංගු රසායන පොහොර ගෙන්වීමට ඉඩ නොතබන බව අද කොළඹ පැවති වසවිස නැති රටක් මෑන් වූ සාකච්ඡාවකදී පූජ්‍ය අතුරුලී රත්නහිමියන් ප්‍රකාශ කළා. දවින් දිසානායක මැතිතුමා තාම මාස දෙක තුනක් තුල ග්ලයිෆොසේට් වතු වලට ලබා දෙන්න පුළුවන් කියලා එතුමා ප්‍රකාශයක් කළා තියෙනවා. මේ ආණ්ඩුව වෙනස් කළේ අපි ආපහු මේ රටේ ජනතාව මරණ සමාගම් වලට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම එක ඇමතිවරයෙකුට කැබිනට් එකෙන් එළියට අවිල්ල එහෙම කියන්නේ කිසිම අයිතියක් නැහැ. අපේ හුස්ම වැටෙනකන් ඒක ඉඩ ලැබෙන්නේ නැත. මාතෙවිදී ප්‍රගී ටෙක්නලිකුඩ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හමුදා බුද්ධිංශ සමාජිකීන් අතරින් අවිස්සාවේල මහාධිකරණයේ නැප නියම වූ සිවුදෙනා අද දිනේත් මුදාහැරුණේ නැහැ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා දැනුම් දුන්නේ මහාධිකරණයේ ලබා දුන් නැප නියෝගයේ මෙතෙක් ලැබී නොමැති බවයි. මිහිල් ලංකා සමාගමට උපකරණ ගෙන්වීමේදී රජයට රුපියල් මිලියන 833ක ලාභයක් සිදු කළ බවට අල්ලස් කොමිසම විසින් සජින්දවාස් ගුණවර්ධනට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා ඉදිරියේ අද කැඳ වූ අතර එෙහිදී රුපියල් ලක්ෂ 2 මාර්ක මුදල් ලැපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීරය පහතරක් මත සැකකරු මුදාහැරීමට නියෝග කෙරුණා. යෝෂිත රාජපක්ෂ මහතාට අයත් දෙහිවල මිහිඳු මාවතේ පිහිටි රුපියල් මිලියන 50ක් පමණ වටිනා ඉඩමේ මැනුම් කටයුතු අධිකරණ නියෝග මත අද සිදු කිරීමට නියමිතව තිබුණා. නමුත් යෝෂිත රාජපක්ෂ හෝ ඔහුගේ මිත්තන නියමන ඩේසි ෆොරස් මහත්මිය ඇතුළු විත්ති පාර්ශ්වයේ කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් එම මැනුම් කටයුතු අද සිදු කෙරුණේ නැහැ. තෙබුවන පොලිසියේ රථවාහන නිලධාරියෙකු විසින් නෑබඩ පහළ නෑබඩ ප්‍රදේශයේදී මාර්ග නීති කඩ කරමින් පැමිණි යතුරු පැදිකරුවෙකු නවතා නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී සිදු වූ බව කියන බහින් බස් වීමකින් පසු ඇති වූ ආරවුලකින් පොලිස් නිලධාරියා හොරණ මූලික රෝහලටත් යතුරු පැදිකරු කළුතර නාගොඩ රෝහලටත් ඇතුළත් කළ බව තෙබුවන පොලිසිය පවසනවා. නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ බීමත්වරිය දහවණේ යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බවද පොලිසිය ප්‍රකාශ කළා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ සඳහා බලපත්‍ර ලබා දීමේ ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය හෙළා දකින බව අන්තර්පලාත් පෞද්ගලික බස් සංගමයේ පවසනවා. එම සංගමයේ සභාපති සරත් විජිතකුමාර මහතා ප්‍රකාශ කළේ ගමනාගමන කොමිෂන් සභාවේ මෙවැනි ක්‍රියා හේතුවෙන් ගුණාත්මක බස් සේවාවක් පවත්වාගෙන යාමේදී ගැටලු මතුවන බවයි. මිගියාන ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් රොෂාන් ගුණදිලක මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ වෙත පැමිණියා. අප වාර්තාකරු පැවසුවේ පැය පහකට ආසන්න කාලයක් ඔහු එහි රැඳී සිටි බවයි. එසමගින් දැනට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරදිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමු යමු හිරු රාත්‍රියේ 9:30. අයබෝවන්.